අද අපි ගුණ රිවිව් කරන්න යන්නේ ද රිවොලූෂන් ඔෆ් ලව් ටීවී සීරීස් එකේ අවසාන කොටස. දැන් අපි දන්නවා බියුම් හියුන් දැනගත්තා මේ කම්පැනි එකේ මෙච්චර වංශාවල් කළා දෙන්නේ එයාගේම තාත්තයි අයියේ එකතු වෙලා කියලා. ඉතින් අවසානයේදී බැක්චුන්ගේ තාත්තගේ නිර්දෝෂීභාවය ඔප්පු කරගත්තට පස්සේ මේ ඊළඟ අදිෂ්ඨාන කරනවා එයාගේ කම්පැනි එක සම්පූර්ණයෙන්ම ක්ලීන්ම කරලා දාන්න. මෙයා මේකට ගන්න පළවෙනි ස්ටෙප් එක තමයි මෙයා අන්කල් කිම්වයි අනිත් දෙන්නවයි ආයෙමත් මේ කම්පැනි එකට හයර් කරන්න කියලා එයාගේ තාත්තට කියනවා. ඉතින් කොම වුණත් මේ කම්පැනි එකට ආයෙමත් හයර් කරගන්න ක්වොලිෆිකේෂන් තියෙන්නේ අන්කල් කිම්ට විතරයි. ඉතින් කොහම හරි අන්කල් කිම්වත් කොන්සල් ගෲප් එකට ජොයින් කරගන්න ලැබුණ එක ඇත්තටම බියුම් හියුන්ට නම් ලොකු ජයග්‍රහණයක්. මේ අතරතුරේදී බියුම් හියුන්ගේ අම්මා යනවා බැක්චුන්ගේ අපාර්ට්මන්ට් එකට. බැක්චුන්වයි එයාගේ අම්මවයි හම්බ වෙන. දැන් මෙයාට ඕනේ බැක්චුන්ගේ එයාගේ පුතාගේ අතර තියෙන මොන වගේ දෙයක්ද කියලා දැනගන්න. ඉතින් බියුම් හියුන්ගේ අම්මා දැනගත්තට පස්සේ තාම බැක්චුන්ගේ එයා යාළුව විතරයි කියලා එයා හිතන එයාගේ පුතාට ගැළුණමයි අකර්ෂණය කරගෙන කිසිම හැක්කියාවක් නැති එක්කෙනෙක් කියලා. මේ අතරතුරේදී ප්ලෑනින් ටීමේකට තවත් අලුත් ප්‍රොජෙක්ට් එකක් හම්බ වෙනවා. ඉතින් මේගොල්ලන් තියෙන්නේ ඉස්කෝලේට අවශ්‍ය සප්ලයි වගේ එකක් දෙන්න. දැන් මේකේ බජට් එක හදන කාර්යය පැවරෙන්නේ කිම් මංගට. ඉතින් ඇත්තටම කිව්වොත් එහෙම මේක කිම් මංකල්ට හොඳ චාන්ස් එකක් එයාගේ හැකියාව පෙන්වන්න. දැන් එදා හවස ප්ලෑනින් මැනේජර් බියු හියුක් අරගෙන යනවා ක්ලයන්ට් කෙනෙක්ව හම්බ වෙන්න. මෙයා යන්නේ කැරියෝකි පාටි එකකට. ඉතින් පාටි එක අතරතුරේදී ක්ලයන්ට් බියු හියුන්ද සල්ලි වගේ දාලා ඇනලොප් එකක් දෙනවා. කොහොමද බියු හියුන් මේක ප්‍රතික්ෂේප කරනවා. දැන් එයා ආයෙමත් එක පාර්ට්මන් යන අතරතුරේදී බියු හියුන්ද බැක්ෂුන්ව හම්බ වෙනවා. ඉතින් බැක්ෂුන් බියු හියුන්ට කියනවා ඔයාගේ අම්මද මාව හම්බ වෙනවා කියලා. දැන් බැක්ෂුන් කියවද බියු හියුන් විශ්වාස කරන්නේ නැහැ. ඉතින් එයා මේක ගැන අහන්නේ එයාගේ අම්මටම කෝල් එකක් ගන්නවා. ඉතින් එළදාට බියු හියුන්ගේ අම්මා කියන්නේ ඔයා ඔය විදිහට ගියොත් එහෙම ඔයාට කවද හොයාගන්න හම්බ වෙන එක නැහැ කියලා. දැන් බහුදා අන්කල් කේව ඉස්කෝලේ ෆුඩ් බජට් එක කම්ප්ලීට් කරලා ඒක ජේ හුන්ට දෙනවා. ඉතින් ජේ හුන් කියන්නේ තාමත් මගේ බජට් එක ඔලන්ට වඩා වැඩි කියලා. දැන් එදා මෙයාලා කැන්ටින් එකේ කනගම මේ ප්‍රශ්න ගැන කතා කරා. ඉතින් මිස්ටර් කිම් අන්කල්ලා කලින් එයාගේ යාළුවා නම් කියන්නේ ඔයා කැලිම සප්ලයර්ස් ලව හම්බ වෙලා ඔය ප්‍රයිසස් ගැන කතා කරන්න කියලා. දැන් ඊළඟ දවසේ ප්ලෑනින් මැනේජර්ත් එක්ක බියු හියුන් අර කැරියෝකි පාටියකට යද්දී එතන ඉන්නේ CEO මින්. මෙන්න මෙවලාදී තමයි බියු හියුන්ට තේරෙන්නේ මෙතන මොකක් හරි යටින් දෙයක් වෙනවයි කියලා. දැන් පහුවදා පැකිෂෝන් එක අන්කල් කිම් යනවා සප්ලයර්ස් ලත් එක්ක අර ෆුඩ් ක්වොලිටීස් ගැන කතා කරන්න. දැන් කිම් අන්කල් එක ප්‍රයිසස් ගැන කතා කරලා ආයෙමත් ඩිපාර්ට්මන්ට් එක යන අතරතුරේදී බැක්චූන් එකේ ෆෝන් එක ඕෆ් වෙනවා. අනිත් එක තමයි දැන් බස් කැඩියල් එක ට්‍රෙනස් කළා. දැන් මෙයාට ගෙදර යන්න විදියක් නැති නිසා මෙයා ළඟ තිබ්බ කඩේකට ගිහිල්ලා එතන හිටපු එක්කෙනගෙන් ෆෝන් එක ඉල්ලගෙන බියු හියුන්ට කතා කරනවා. කොහොමද බියු හියුන් ඒ වෙලාවේදී ෆෝන් ආන්සර් කරන්න පුළුවන් තාත්වික නැහැ. ඉතින් මේ නිසා එයා ජේහුන්ට කතා කරනවා. ඉතින් යන ගමන් එයා ජේහුන්ට පැහැදිලි කරලා දෙනවා ඇයි අන්කල් කිම්ගේ බජට් එක ගොඩක් වැඩි කියලා. ඉතින් අන්කල් කිම් හොඳම සප්ලයර්ස් ලා හොයාගෙන ඒ වගේම ළමයින්ට හොඳම කොලිරි එකේ කැම දෙන්න හදන්නේ. ඉතින් ඒ නිසා තමයි අන්කල් කිම්ගේ බජට් එක චුට්ටක් වැඩි. කොහොමද මෙයාලා දෙන අපාර්ට්මන්ට් එකට යන අතරතුරේදී ජේහුන්ගේ කාර් එක කැඩෙනවා. කාර් එක රිපයර් කරනකන් ජේහුන්ටයි බැක්චූන්ටයි ළඟ තියෙන තැනක නවතින්න සිද්ධ වෙනවා. දැන් ජේහුන් කතා කරලා ඒගොල්ලන්ට වෙච්ච කරදරේ ගැන බියු හියුන්ට කියනවා. දැන් බියු හියුන්ට තියෙන බය තමයි එදා අර මෙල දෙන මොනවා කරාවිද කියන එක. දැන් මෙයා ගිහිල්ලා අර ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් එකට කියනවා. ඉතින් මේ ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් ටික කාලෙකට කලින් ජේහුන්ට කැමැත්තෙන් ඉඳලා තියෙනවා. දැන් මෙල දෙන්නම බැක්චූන්ුයි ජේහුන්ුයි එනකන් නිදි නැතුව බලාගෙන ඉන්නවා. දැන් පහුවදා උදේම අර දෙන්න අපාර්ට්මන්ට් එකට ආව විතරයි ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් එයාගේ යාළුවා බැක්චූන්ගේ ප්‍රශ්න කරනවා. බියු හියුන් ගිලා ජේහුන්ගේ ප්‍රශ්න කරනවා. ඉතින් මේ වෙලාවේදී ජේහුන්ට තේරෙනවා බියු හියුන්ට තියෙන ඉරිෂ්‍යාවට තමයි මෙයා මෙහෙම කරන්නේ කියලා. එයා hina වෙලා එතනින් යන්න යනවායි නිසා. දැන් බහුදා අන්කල් කිම් අලුත් බජට් එක ජේහුන්ට දුන්නට පස්සේ ජේහුන් දෙපාරක් හිතන්නේ නැතුව අන්කල් කිම්ගේ බජට් එක ඇප්‍රූව් කරනවා. කොහොමද මේකේ බජට් එකේ වැඩි නිසා ප්ලෑනින් මැනේජර්ගේ ඇප්‍රූවල් එක හැම වෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ ජේහුන් කියන්නේ ඔයාගේ ඔය බජට් එක අපි ඩියට සෝල්ට් ගාවට අරගෙන යමු කියලා. ඉතින් ඩියට සෝල්ට් වෙලා තියෙන දේ ගැන පරිහිතර කරාට පස්සේ ඩියට සෝල්ට් තේරුම් ගන්නවා ඒගොල්ලෝ මේ වෙලාවේ චුට්ටක් හයි බජට් එකක් පස්සේ මේකෙන් ඒගොල්ලෝ ලොකු බෙනිෆිට් එකක් ගන්න පුළුවන් කියලා. මේ අතරතුරේදී CEO මීන් බියු හියුන්ගේ අයියට ෆොටෝස් වගේ අරගෙන දෙනවා. අර කලින් හැරියෝගේ පාටිකට ගිය වෙලාවේ ක්ලයන්ට් කෙනේ බියු හියුන්ට සල්ලි වගේ දෙන්න හැදුවනේ. ඉතින් ඒ වෙලාවේදී CEO මීන් මේක ෆොටෝස් ගහලා තියෙනවා. දැන් බියු හියුන්ගේ අයියා මේ ෆොටෝස් ටික කෙලිම අරගෙන යන්නේ චෙයාර්මන් ගාවට. ඉතින් එයා කියන්නේ බියු හියුන් මේ විදිහට ක්ලයන්ට්ස් ලගින් අල්ලස් ගන්නවා කියලා. ඉතින් බැක්චුන් එකේ තාතර පැහැදිලි කරන්න හදනවා මේක කවුරුර යව හිතා මතම වැරද්දකට පටලවන්න කරපු ගේම් එකක්. එතකොට ඇත්තටම ක්ලයන්ට්ස් ලගින් අල්ලස් ගන්නේ නැහැ කියලා. ඉතින් මේ වෙලාවේ චෙයාර්මන් බියු හියුන්ට
දවස් 3ක් දෙනවා එයා නිර්දෝෂය කියලා ඔප්පු කරන්න. දවස් 3 ඇතුළත දැන් නිර්දෝෂය කියලා ඔප්පු කරන්න බැරුව ගියොත් එහෙම එයාව ජොබ් එකෙන් අස් කරනවා තමයි චෙයාර්මන් කන්සෝ කියන්නේ. දැන් මෙයා කෙලින්ම ගිහලා හම්බ වෙන්නේ ප්ලෑනින් මැනේජර්. ඉතින් අ ප්ලෑනින් මැනේජර් කියනවා ඔයා මේ වැරද්ද බාර ගන්න කියලා. ඉතින් ප්ලෑනින් මැනේජර් මේකට කැමති වෙන්නේ නැහැ. එයා එහෙම කරොත් එහෙම එයාගේ ජොබ් එකක් නැති වෙනවනේ. ඊට පස්සේ බියු හියුගේ යාළුවෙක් වෙච්ච එක්කෙනේ චෙයාර්මන් ගේ රූම් එක ක්ලීන් කරන්න ගිහිල්ලා අර මේසුවේ තිබ්බ ෆොටෝස් වල අයමත් ෆොටෝස් වගේ කරගෙන ඒවා බෑග් චූන්ට එවනවා. බෑග් චූන්ට ඒ ෆොටෝස් වල ලේඩි කෙනෙක් ඉඳලා අහු වෙනවා. ඊට පස්සේ මෙයා ලේඩිගෙන් ඇහුවට පස්සේ එයා ඇත්තටම මොකක්ද උනේ කියලා එයාට දැනගන්න හම්බ වෙනවා. එයාලා බිබී හිටපු බෝතල් වල තිබ්බ මෝඩි වල කැමරා හයි කරලා තිබ්බා කියලා. ඉතින් සීඔ මින් තමයි ඒ විදිහට මෙයාලගේ ෆොටෝස් අරගෙන තියෙන්නේ. කොහොම වුණත් මේකේ වීඩියෝ ටේප් එකක් තියෙනවත් කියලා ඒගොල්ලෝ දැනගන්න හම්බ වෙනවා. සීඔ මින් ගාව හරි බියුන් හියුන්ගේ අයියා ගාව තමයි ඔය වීඩියෝ ටේප් එක තියෙන්නේ. ඉතින් වීඩියෝ ටේප් එකේ තියෙනවා ඇත්තටම බියුන් හියුන් එදා සල්ලි ගත්තේ නැහැ කියලා. දැන් වීඩියෝ ටේප් එක හොයාගන්න පුළුවන් වුණොත් මෙගොල්ලන්ට පුළුවන් වෙනවා බියුන් හියුන් නිර්දෝෂී කියලා ඔප්පු කරන්න. දැන් ඊළඟට මෙයාලා තුන්දෙනා ප්ලෑන් කරන්නේ කොහොම හරි බියුන් හියුන්ගේ අයියාගේ ඔෆිස් එකට ගිහිලා අර වීඩියෝ එකේ කොපි එකක් අරගන්න. ඉතින් එයාලා ඉස්සෙල්ලාම මේක කරන්න ජේහුන්ට තමයි කියන්නේ. කොහොම නම් ජේහුන් මේකට මාට්ටු වෙන්නේ කැමති වෙන්නේ නැහැ. දැන් එදා බියුන් හියුන්ගේ අම්මා බෑග් චූන්ගේ අපාර්ට්මන්ට් එකේ නවතින්න එනවා. මොකද එයා චෙයාර්මන් එක එදා හොඳටම රණ්ඩු වෙලා. ඉතින් මේ වෙලාවේදී බෑග් චූන්ට හොඳ අදහසක් පහළ වෙනවා. දැන් බියුන් හියුන්ගේ අම්මා ගිහලා බියුන් හියුන්ගේ අයියට කතා කරද්දී එම ලැජ්ජේකට වගේ යන්න ඒගොල්ලන්ට පුළුවන් ඒ වෙලාවේදී බියුන් හියුන්ගේ අයියාගේ ඔෆිස් එක ඇතුළට යන්න. ඔන්න ඔය ප්ලෑන් කරපු විදිහටම වැඩේ වෙනවා. ක්ලීනර්ස්ලා විදිහට වැඩ කරන බියුන් හියුන්ගේ යාළුවෝ ටික කම්පැනිකේ CCTV කැමරා කවර් කරන අතරතුරේදී අර ගොල්ලෝ බියුන් හියුන්ගේ අයියාගේ රූම් එකට ගිහිල්ලා වීඩියෝ එක කොපි කරගන්නවා. දැන් ඊට පස්සේ බියුන් හියුන් එක යාගේ තාත්තට පෙන්නලා එයා ඔප්පු කරනවා එදා එයා අලස්කාතේ නැහැ කියලා. හැබැයි මේ වෙලාවේදී බියුන් හියුන් එයාගේ අයියාට පනිෂ් කරන්න කියලා එයාගේ තාත්තට කියන්නේ නැහැ. ඉතින් එයා මේ වෙලාවේ තාත්තගේ ඉල්ලන්නේ කම්පැනිගේ ඉන්න කිසිම කෙනෙක් මේ වගේ ක්ලයන්ට්ස් ලගින් අල්ලස් ගන්න දෙන්න එපා කියලා. දැන් ඉතරයි ආයෙමත් බියුන් හියුන් බැක්චුගෙන් අහනවා ඩේට් එකට යන්න. ඉතින් මේ වෙලාවේදී බැක්චුන්ට එයාගේ යාළුවෝ මතක් කරනවා අපි දාන ෆ්ලයිට් ඇටෙන් ජේ හුයින්ට කැමැත්තක් ඉන්නවා කියලා. දැන් ෆ්ලයිට් ඇටෙන් ජේ හුයින් ගෙන් ඇහුවට පස්සේ ඩේට් එකට යන්න එයාලා ජේ හුයින් යාගේ මූණටම කියනවා එයා ආදරේ කරන්නේ බැක්චුන්ට කියලා. ඉතින් කොහොම හරි එදා රෑ බැක්චුන්ගේ යාළුවා හොඳටම රින්ස් ගන්නවා ජේ හුයින් එයාව ප්‍රතික්ෂේප කරපු නිසා. කොහොම වුණත් බැක්චුනුයි බියුන් හියුන්ුයි හිතන්නේ ෆ්ලයිට් ඇටෙන් ජේ හුයින්ව ප්‍රතික්ෂේප කරා කියලා. දැන් අන්කල් කිම්ගේ ස්කෝලේ කන්ට්‍රැක්ට් එකේ බජට් ප්ලෑන් එක කන්සෝ ගෲප් එකේ චෙයාර්මන්ටයි බියුන් හියුන්ට අයියලා ඉදිරිපත් කරාට පස්සේ එයාලා මේ බජට් එක ප්‍රතික්ෂේප කරනවා. ඉතින් එයාලා කියන්නේ ඒගොල්ලන් BS කම්පැනි එකත් එක්ක තියෙන කන්ට්‍රැක්ට් එක නැති කරගන්න ඕන නැති නිසා එයාලට මේ බජට් එක ඇප්‍රූව් කරන්න බැහැ කියලා. දැන් බියුන් හියුන් ජේ හුයින් කල්පනා කරනවා BS කම්පැනි එක කියන්නේ මොකද්ද කියලා. මොකද මේ කම්පැනි ගැන එයාලා මීට කලින් අහලා තිබ්බේ නැහැ. දැන් බහුදා උදේ පාන්දර බැක්චුන් ගියාදෝ වැරට යන හදදී අර එයාගේ අපාර්ට්මන්ට් එකේ නැවතිලා එන පොලිස් නිලධාරිය චෝමින් අහනවා ඔයා හොඳින්ද කියලා. මොකද චෝමින් උන් දැකලා තියෙනවා බැක්චුන් ගියාදෝ එයා සිහිය නැතුව වැටෙනවා. ඉතින් එයා කියන්නේ කලින් දවසේ රෑ වෙච්ච කිසිම දෙයක් එයාට මතක නැහැ කියලා. ඉතින් මෙලද චෝමින් කියනවා ඔයාට ඕන වෙලාවක මට ප්‍රශ්න තිබ්බොත් මට කියන්න කියලා. දැන් බැක්චුන් අවසානයේදී තීරණය කරනවා කොන්සර් ගෲප් එකේ යා කියන පාර්ට් ටයිම් ජොබ් එකකින් අයින් වෙලා එයා ඇත්තටම කැමති ජොබ් එකක් කරන්න. ඉතින් පස්සේ බියුන් හියුන්ට ජේ හුන්ට දැනගන්න හම්බ වෙනවා කින්ඩර් ගාන් කරනවා කියලා. දැන් පහුදා බියුන් හියුන් යනවා එයාගේ අංකල හම්බ වෙලා මෙයාට ගනුදෙනු කරන මේ BS කම්පැනි එක කියන්නේ මොකක්ද කියලා දැනගන්න. ඉතින් එදාරි අංකල් බියුන් හියුන්ට කියන්නේ BS කම්පැනි එක කොන්සර් ගෲප් එක පාවිච්චි කරන්නේ අවශ්‍ය සල්ලි ලබා ගන්න, ඒ වගේම ටැක්ස් ගෙවන එක වළක්වන්නයි කියලා. ඉතින් ගොඩ කාලෙකට කලින් බැක්චුන්ගේ තාත්තා මේ BS කම්පැනි එකත් එක්ක කරන රහස් ටික ඔක්කොම එලි කරන්න හදාදි තමයි ඔයිට ගොඩ කාලෙකට කලින් කොන්සර් ගෲප් එක බැක්චුන්ගේ තාත්තව ඒ කම්පැනි එකෙන් අස් කළා දාලා තියෙන්නේ. දැන් දවසට බියුන් හියුන්ගේ අම්මයි බැක්චුනුයි බැක්චුගේ අම්මයි දිනගනිමින් ඉන අතරතුරේදී දිනගන ජී හුයිනුත් එනවා. ඉතින් මෙච්චර කාලයක් තිස්සේ බැක්චුන්ගේ අම්මා හිතාගෙන හිටියේ මෙතන ඉන්නේ ජී හුයින්ගේ අම්මා කියලා. කොහමද ඉතින් දිනේ අතරතුරේදී බැක්චුන්ගේ අම්මා දැනගන්නවා එයාට දෙක මේ දිනගන ජී හුයින්ගේ අම්මා නෙමෙයි බියුන් හියුන්ගේ අම්මා කියලා. දැන් බියුන් හියුන් එයාගේ අයව ටිකක් තනියම හම්බ වෙලා කතා කරගෙන යනවා. ඉතින් මේ වෙලාවේදී එයා එයාගේ අයියගෙන් ඉල්ලන්නේ තාත්තා වගේ වෙන්න දුව දැන්වත් හරි දේ කරන්න පටන් ගන්න කියලා. කොහොම වුණත් බියුන් හියුන්ගේ අයියර නම් ගාණක් නැහැ. එයා බලේ ලබා ගන්න ඕනම දෙයක් කරයි. මේ අතරතුරේදී බැක්චුන්ගේ අම්මා බැක්චුන්ට වර්ඩින් එකක් දෙනවා ඔයා ආයෙම කොන්සර් ගෲප් එකේ කිසිම කෙනෙක් එක්ක කිසිම සම්බන්ධතාවයක් තියාගන්න එපා කියලා. මොකද බැක්චුන්ගේ තාත්තගේ ජීවිතය නැති වුණේ මේ කොන්සර් ගෲප් එකේ කටිය නිසා. හැබැයි මේ වෙලාවේදී බැක්චුන් යාගේ අම්මට පැහැදිලි කරන්න හදනවා බියුන් හියුන් එයාගේ ෆැමිලිගේ කටිය වගේ නෙමෙයි. එයා අනිත් අයට වඩා හොඳයි කියලා. මේ අතරතුරේදී ජේ හුන් අවසානයේදී කොන්සර් ගෲප් එකෙන් අයින් වෙන්න තීරණය කරනවා. දැන් එයා මේ ගැන තාත්තට කිව්වට පස්සේ තාත්තත් කියන්නේ ඕක ගොඩක් හොඳ ඩිසිෂන් එකක් කියලා. ඒ වගේම ජී හුයින්ගේ
තාත මේ වෙලාවෙදි කියන්නේ ඔයා බියුම් ඔයා කොන්සෝ ගෲප් එකේ කාඩ වෛර කරත් බියුම් හියුන්ට වෛර කරන්න එපා. ගොඩ කාලකට කලින් වට හිරේ වුණ උනේ බියුම් හියුන් අතින් වෙච්ච ඇක්සිඩන්ට් එක නෙවෙයි. ඒක ඇත්තටම උනේ බියුම් හියුන්ගේ අයියගේ අතින් කියලා. ඉතින් මෙච්චර කාලයක් තිස්සේ ජේ හුයින් හිතාගෙන හිටියේ එයාට හිරේ ඉන්න වුණේ බී හියුන් කරපු වැරද්දකට කියලා. දැන් ජේ හුයින් මේක යගේ යාළුවගෙන් අවුවට පස්සේ බියුම් හියුන් කියන්නේ ඒ ළඟ ෆැමිලි එක නිසා ජේ හුයින්ගේ ෆැමිලි එකට ගොඩක් ප්‍රශ්න ඇති වුණා. ඉතින් ඒ නිසා ජේ හුයින් එයාට වෛර කරන්න බලන්න එයාට ඕන වුණා කියලා. මේ අතර තොරේ එක්තරා පුද්ගලයෙක් ජේ හුයින්ගේ රූම් එකට ගිහිල්ලා ඒක ලැප්ටොප් එක හොරකම් කරනවා. දැන් ඔය වෙලාවෙදිම තමයි චෝමිල් ඒ කියන්නේ මෙගොල්ලන්ගේ පාර්ට්මන්ට් එකේ නැදලා එන පොලිස් නිලධාරියා තේන්නේ. චෝමිල්ට පුළුවන් වෙනවා අර පුද්ගලයා වල්ල ගන්න. දැන් බැලුවට පස්සේ මෙයාව එවලා දෙන්නේ බියුන් හියුන්ගේ අයියා. කොහමද වැකේෂන් එකක් අතරතුරේදී බියුන් හියුන්ට දැනගන්න හම්බ වෙනවා ජේ හුයින් මේ හැම දෙයක්ම අනාවරණය කරාට පස්සේ කම්පැනි එකෙන් ඉවත් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා කියලා. මේ අතරතුරේදී චෝමිල් හියුන් කියලා ප්‍රොසිකියුටර් කෙනෙක් එකතු වෙලා BS කම්පැනි එක ගැන විමර්ශනය කරන පටන් අරගෙන තියෙනවා. කොහොමුණත් මේගොල්ලන්ගේ මේ වැඩ ගැන බියුන් හියුන්ගේ අයියාගේ ලෝයෙඩ නොටිස් වෙනවා. දැන් පහුවදා බැක්චූන් බියුන් හියුන් ජේ හුයින් තුන්දෙනාම යනවා ඇමියුස්මන්ට් පාර්ක් එකට විනෝද වෙන්න. මේ අතරතුරේදී බියුන් හියුන්ගේ අයියා ඔත්තු බලන්න එක්කෙනෙක් කියලා තියෙන්නේ. දැන් බියුන් හියුන්ගේ අයියා දැනගත්තට පස්සේ මෙයාලා ඇමියුස්මන්ට් පාර්ක් එකේ විනෝද වෙමින් ඉන්නවා කියලා. එතන පුදුම හිතෙනවා. මොකද එයා හිතුවේ දැන් මේ වෙනකොටත් මේගොල්ලෝ එයාව නැති කරන මොකක්ද ප්ලෑන් එකක් ගහනවා ඇති කියලා. දැන් ඇමියුස්මන්ට් පාර්ක් එකේ ඉන්නකොට බියුන් හියුන් නොටිස් වෙනවා ජේ හුයින් හැමතිස්සෙම වගේ තෝරගන්නේ බැක්චූන් කැමති දේවල්මයි කියලා. අන්න ඔයාලා තමයි මම දැනගන්නේ ජේ හුයින් ගොඩ කාලකේ නම් බැක්චූන්ට ආදරය කළා තේරුවා කියලා. ඉතින් මම දෙන ටිකක් තනියම කතා කරන්න දෙන්න ඕන නිසා මම බොරුවට බඩේ මාරුවක් හැදුණා වගේ රඟපාලා එතනින් යන්න යනවා. කොහොමද අවසානයේදී බියුන් හියුන්ගේ අයියා දැනගනවා ජේ හුයින්ගේ අපාර්ට්මන්ට් එකේ ඉන්න චෝ මිල් කියන්නේ පොලිස් නිලධාරියෙක් කියලා. මේ අතරතුරේදී බියුන් හියුන් අයම ගෙදරන ගමන් ඉන්නේ. එයා දකිනවා එයාගේ කාර් එක පිටිපස්සේ තවත් කාර් එකක් ෆලෝව් කරනවා කියලා. ඒ වගේම ජේ හුයින් එයාට ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන එයා බැක්චූන්ට කියනවා මම ගොඩ කාලයක් තිස්සේ ඔයාට ආදරය කරා කියලා. හැබැයි ජේ හුයින් දැනටමත් දන්නවා බැක්චූන් දැනටමත් බියුන් හියුන්ට ආදරය කරන්න පටන් ගන්න තියෙන කියලා. ඉතින් ඒ නිසා එයා ළඟදීම ටිකක් දුරකට යන්න ඉන්නේ. ඉතින් කොහොමද ජේ හුයින් කියන්නේ එයාලා දෙන්නට මොන දේකුණත් එයා සපෝට් කරනවා කියලා. දැන් ඉතින් ජේ හුයින් තනියම අතරතුරේදී සීඔ මින්ගේ මිනිස්සු ඇවිල්ලා ජේ හුයින්ව කිඩ්නැප් කරනවා. දැන් අරගොල්ල ගොඩක් බය වෙලා ඉන්නේ මොකද ජේ හුයින් ෆෝන් එක අන්සර් කරන්නේ නැති නිසා. දැන් බියුන් හුයින් කෙලින්ම ගිහිල්ලා එයාගේ අයියකින් අහනවා. ඒ වෙලාවේ අයිය මේකට උත්තර දෙන්නේ නැතුව මල්ලිට කියන්නේ ඔයා ජේ හුයින්ගේ ප්ලෑන් වලට උදව් කරන්න නැතුව ඉන්න කියලා. දැන් ටික වෙලාවක් ගියාට පස්සේ බැච්චුන්ට තේරෙනවා එයාගේ කෝට් එකේ USB එකක් තියෙනවා කියලා. USB එක දාලා තියෙන්නේ ජේ හුයින්. දැන් එයා මේක බියුන් හියුන්ගේ අතට දෙනවා. දැන් එදා රෑම සීඔගේ මින්ගේ මිනිස්සු ජේ හුයින්ද හොඳටම වද දෙනවා. ඊට පස්සේ මෙයාව එයාලා එක්ක යන්නේ ප්‍රොසිකියුටර් ගාවට. දැන් මෙයාලා හදන්නේ ඔක්කොම එකතු වෙලා ජේ හුයින් වංචා කරා කියලා ඔප්පු කරන්න. දැන් දිලිට සෝල්ලත් මේක ආරංචි වෙනවා. දිලිට සෝල් අවසානයේ තීරණය කරනවා බියුන් හියුන්ට උදව් කරන්න. ඉතින් ඊට පස්සේ එයා BS කම්පැනිට අදාළ ડોකියුමන්ට් සියල්ලම ඔබගේ බියුන් හියුන්ගේ අතට දෙනවා. දැන් බියුන් හියුන්ට choices දෙකක් තියෙනවා. එක තමයි මේ කම්පැනි අරගෙන ගිහිල්ලා BS කම්පැනි එක මොකක්ද කියලා ඔප්පු කරන්න පුළුවන්. අනිත් එක තමයි මේ ලියකියුල ටික කොන්සර් ගෲප් එකේ ප්‍රෙසිඩන්ට් දෙයලා යර ජේ හුයින්ව නිදහස් කරගන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේදී බියුන් හියුන් ඒගොල්ලන්ගේ ප්ලෑන් එක ක්‍රියාත්මක කරන එක පැත්තකින් දාලා මේ ડોකියුමන්ට් එක එයාගේ තාත්තට දීලා කොහොමද ජේ හුයින්ව නිදහස් කරගන්නවා. හැබැයි කොහොමද අවසානයේදී බියුන් හියුන්ට මේ ෆයිල් එක දුන්නේකද ඉරට සෝල්ට ගෙදර යන වෙනවා. දැන් ජේ හුයින් නිදහසලා ආවට පස්සේ එයා හොඳටම බියුන් හියුන්ට ගහනවා මොකද බියුන් අර ෆයිල් එක ආයෙමත් කොන්සර් ගෲප් එකේ ප්‍රෙසිඩන්ට් දීලා ඒගොල්ලන්ගේ ප්ලෑන් එක සම්පූර්ණයෙන් විනාශ කරානේ. දැන් බැක්චූන් ඇවිල්ලා තමයි මෙර දෙන්නගේ රණ්ඩුව ටිකක් සමතකයට පත් කරන්නේ. දැන් බියුන් හියුන් අර වැඩගත් ෆයිල් එක ආයෙමත් ප්‍රෙසිඩන්ට්ගේ අතට දීලා ඒලගේ කම්පැනි එක ආරක්ෂා කරගත්ත නිසා කොන්සෝයි කම්පැනි එකේ අනිත් ලීඩර්ස්ලායි අවසානයේදී බියුන් හියුන්ට ලොකු ප්‍රොමෝෂන් එකක් දෙන්න තීරණය කරනවා. හැබැයි බැලුවට පස්සේ මේ හැමදේම බියුන් හියුන් ජේ හුයින් දෙන ප්ලෑන් කළා තියෙන්නේ. දැන් මෙයාලා ඔෆිස් එක ඇතුලේදී බොරුඩ රණ්ඩුත් වෙනවා අනිත් අයට පේන්න. දැන් පහුදා රිපෝට් වගියක් එයාගේ තාත්තට ගිහින් දෙන ගමන් බියුන් හියුන් බලනවා එයාගේ තාත්තා රහසිගත ෆයිල්ස් කොහෙද එයාගේ ඔෆිස් එකේ හංගලා තියෙන කියලා. මේ අතරතුරේදී බියුන් හියුගේ අම්මා බැචුන්ගේ අම්මගේ හිත දිනාගෙන ගොඩක් ට්‍රයි කරනවා. දැන් පහුදා බියුන් හියුගේ අයියායි ඒගොල්ලන්ගේ තාත්තා ගෝල්ෆ් ප්ලේ කරන්න යන අතරතුරේදී මෙරදෙන යන ඔෆිස් එකට BS කම්පැනි එකේ තියෙන ෆයිල් ටික හොයාගන්න. දැන් CCTV ඔපරේටර්ස් ලගෙන් බෙරන්න ඕන නිසා අංකල් කීම් ගිහිල්ලා මේගොල්ලන්ග රූෆ් ටොප් එකට දාලා ලොක් කරනවා. දැන් කොහමද මෙතෙන්ද බැක්චුනුත් එනවා. හැබැයි වැඩි වෙලාවක් මේගොල්ලන්ට අර ඔෆිස් එකේ ඉන්න හම්බ වෙන්නේ නැහැ.
ප්‍රෙසිඩන්ට් කොන්සෝයි ඒ වගේම මියුන් හියුගේ අයියයි ආයෙම ඔෆිස් එකට එනවා. ඉතින් මේ කරන දේවල් දැකලා අවසානයේදී අන්කල් කියුම්මයි ඒ වගේම ක්ලීනර්ස්ලායි ඔක්කොම අතරංගුඩ ගන්නවා. ඉතින් මේ වෙලාවේ මෙතන ඉන්නේ එක්කෙනෙක් අර BS කම්පැනි එකත් එක්ක තිබ්බ කොන්ත්‍රාක්ට් එකක් එළියට ගන්නවා. දැන් මේක දැක්ක ගමන් ටග් ගාලා මෙයාලා ඒ කොන්ත්‍රාක්ට් එකත් උදුරගෙන එතනින් දුවන්න පටන් ගන්නවා. දැන් මෙයාලා අර කොන්ත්‍රාක්ට් එක කරන් දුවන මොහොතේ මියුන් හියුගේ අයියක මිනිස්සු ඇවිල්ලා මේගොල්ලන්ව අල්ලගන්න මැනවා. හැබැයි මෙතෙන්ද චෝමිල් ඇවිල්ලා මේගොල්ලන්ට මෙයාලා දෙන්නව ඇරෙස් කරනවා වගේ පෙන්නලා බියුන් හියුන්ට ජී හියුන්ට පැනට යන්න අවස්ථාවක් දෙනවා. දැන් කොහොම හරි මේ වෙච්ච දේ නිසා අවසානයේදී ප්‍රෙසිඩන්ට් කැන්ඩ පිස්සු හැදෙන්න වගේ යනවා. මොකද දැන් ඒගොල්ලෝ කරපු අපරාධය හෙළි කරන්න බියුන් හියුන් ජී හියුන් ගාව ඕන තරම් සාක්ෂි තියෙනවා. ඉතින් අර ෆයිල් එක ලීක් වුණාට පස්සේ අවසානයේදී උසාවියෙන් ඇවිල්ලා ප්‍රෙසිඩන්ට් කොන්සෝගේ මුළු ඔෆිස් එකම පරීක්ෂා කරලා ඒ අවශ්‍ය ලීගල් ටික ඔක්කොම අරගෙන යනවා. ඒ විතරක් නෙමෙයි මෙයාලා කොන්සෝව කස්ටඩි එකේ තියාගන්නවා. දැන් ප්‍රෙසිඩන්ට් කොන්සෝව ඇරෙස් කරන්න යන වෙලාවේදී මෙතෙන්ද බියුන් හියුන් ඇවිල්ලා වැච හැමදේටම යාගේ තාත්තගෙන් සමාව ගන්නවා. මොකද මොන වුණත් ඒ බියුන් හියුන්ගේ තාත්තනේ. ඇත්තමත් එක තාත්තට ගරු කරනවා. දැන් එදා හවස බියුන් හියුන් එයාගේ අයියව හම්බ වෙන්න යනවා. ඉතින් එයාගේ අයියරයා කියන්නේ දැන්වත් හොඳ විදියට ඔයා හැදෙන්නේ කියලා. හැබැයි අයියා නම් සෑහෙන තරහින් ඉන්නේ. මොකද බියුන් හියුන් එයාගේ තාත්ත වගේම එයාලා ගොඩ නගපු හැමදේම විනාශ කරා කියලා. ඉතින් මොන දේ වුණත් බියුන් හියුන්ටයි ඒ වගේම එයාගේ අම්මටයි හරිම දුකයි. මොකද ඒගොල්ලන්ගේ ෆැමිලි එකේ මේ වෙච්ච දේ ගැන. දැන් ප්‍රෙසිඩන්ට් කොන්සෝව උසාවියට ගෙන යන අතරතුරේදී එයාගේ පුතා බියුන් හියුන්ට කතා කරලා කියනවා, ඔයා අදින් පස්සේ මේ කම්පැනි එක හොඳට රන් කරගෙන යන්න, කලින් වෙච්ච මිස්ටේක් ආයෙමත් වෙන්න දෙන්න එපා කියලා. දැන් එදා ඉඳන් කොන්සෝ ගෲප් එක රන් කරන්නේ හරිම අවංක පුද්ගලයින්. ඉතින් වැඩි කාලයක් යන කලින් මේගොල්ලන්ගේ සේල් එක වැඩි වෙලා මේගොල්ලන්ට ලොකු ප්‍රොෆිට් එකක් ලබා ගන්නත් පුළුවන් වෙනවා. ඒ විතරක් නෙමෙයි, කලින් කොන්සෝ ගෲප් එක බැක්චුන්ගේ තාත්තට විරුද්ධව අල්ලස් චෝදනා දාලා තිබ්බනේ. ඉතින් පස්සේ කොන්සෝ ගෲප් එක බැක්චුන්ගේ තාත්තා මේ කිසිම දෙයකට සම්බන්ධ වෙලා නැහැ කියලා ඔප්පු කරනවා. ඒ විතරක් නෙමෙයි, මීට කලින් ප්‍රෙසිඩන්ට් කොන්සෝ ඉරට සෝල්ව අයින් කරානේ කම්පැනි එකකින්. ඉතින් එයා දන්නවා ඩිරෙක්ටර් සෝල් කියන්නේ හරිම අවංක පශපාති සේවකයෙක් කියලා. ඉතින් එයා ඩිරෙක්ටර් සෝල්ට කියනවා, ඔයා ආයෙමත් මගේ කම්පැනිට ගිහිල්ලා ඒ කම්පැනිගේ වැඩි දියුණු කරන්න උදව් වෙන්න කියලා. එතකොට අවසානයේදී බැක්ජුන් බියුන් හියුන් දෙන්න ඔෆිෂියලි ඩේට් කරන්න පටන් ගන්නවා. ඒ විතර නෙමෙයි, දැන් බැක්ජුන් ළඟදිම ලන්ඩන් වල ගිහිලා පොඩි කාලේ ඉඳන් යන්න හිටපු තැන් වලට යන්න එන්නේ. එතකොට ජේහුන් එයා ඉන්න නගරය මාරු කරන්න තීරණය කරනවා. මොකද දැන් එයාට ඒ අපාර්ට්මන්ට් එකෙම ජීවත් වෙලා වැඩක් නැහැනේ. කොහොම හරි ලන්ඩන් වල ට්‍රිප් එක යන්න බැක්ජුන් ප්ලෑන් කරන්නේ තනියම. හැබැයි යා නොහිටපු වෙලාවක එයාත් එක්ක වැකේෂන් එක යන්න බියුන් හියුනුත් එනවා. ඉතින් මේ සතුටුදායක අවසානයත් එක්ක මේ TV series එක නිවාවට පත් වෙනවා.